මේ ණය එකඟත්වයේ පදනම් වෙන්නේ යම්කිසි ආකෘතියක් මොඩලයක් මත. ඒ අනුව අපි රජයේ මුදල් උපය ගන්න ඕනේ දලදේශයේ නිෂ්පාදනයේ 15% වෙන මට්ටමට තව අවුරුදු දෙකක් ඇතුළත. කවුරු මොනව හිතුවත් ආණ්ඩුවට හරි ටිකයි ඩොලර් තියෙන. ඒ ඩොලර් වලින් තමයි ණය ගෙවන්නේ. ඉතින් මේක කරන්න මුදල් නැත්තම් ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙන. මේක කරන්න රුපියල් නැත්තම් කොහොමද ගන්න? මුදල් මවලා තමයි ඔය වැඩ කරේ. දැන් ණය පැත්තකින් තියලා මේ පඩි වැඩි කිරීම මේ වගේ මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 2021 ජනවාරි මාසේ රජයේ සේවකයන් පඩි වැඩි රුපියල් 10000කින් ඔය ගානකින් වැඩි කරා. මේක කරේ 100%ක්ම මුදල් මවලා. දැන් ඒකේ ආදීනව අපි දැකේ ඒ වෙනකොටත් උද්දමනයේ ටික ටික ඔළුව උස්සගෙන තිබ්බේ. කාව 70%ට ගියා. මේ අර කරපු වගකීම් රහිත වැඩ නිසා තමයි සිද්ධ වුනේ. දැන් ඒව තවදුරටත් කරන්න බෑ. මුදල් මැවීම කරන්න බෑ. ඒක කරොත් අපිට විශේෂයෙන් ওই ජාත්‍යන්තර වශයෙන් තියෙන ඒ එකඟතාව වලට පටහැනි වෙනවා. ඊට අමතරව අපේම පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත්ත මහවැංකු පනත යටතේ අපිට මොනිටරි ෆිනෑන්සින් කරන්න බෑ. දැන් මවන්න බැරි නම් ඒක කොහෙන් හරි හම්බ කරන්න. ඒ කියන්නේ වැයක් තියෙන්න බෑ, අයක් නැති. හැබැයි ඉතින් ඕකට තියෙනවා විසඳුම. විසඳුම තමයි පොදු වැඩි කරන්න. වැට් එකනොයි පේයි එකට ඇල්ලුවොත් ඕන්න ඒකනොත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන් ඉක්මනට. ඉතින් ওই දෙක තිබ්බම මිනිස්සු කෑ ගහනවා ලතෝනි දෙනවා. ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ අර ගෙදර ගියොත් අමුණසි මග සිටියොත් තානසි වගේ ප්‍රශ්නයක් නේ. කියන්නේ එක පැත්තකින් පඩි වැඩි වෙන්නේ ඉල්ලනවා. වැඩි කරෝතින් වැඩි කරලා ගන්න වෙන්නේ තායේ යනතාව. වැට් එක වැඩි කරන එක වැරදි. ඒක කරන්න බැරි හේතුව ඒ ප්‍රශ්නෙට රජ අත ගැහුවා. ඒකට වන්දි ගෙවන්න ඕනේ 125,000. හැබැයි මේ පීඩණයට මේ පාරට බහලා ඉන්නේ 116,000. ලංකාවේ මේ දලජාතික නිෂ්පාදයට සපෝට් කරන ටීම් එක ගත්තොත් 180,000ක් මිනිස්සු වැඩ කරනවා. ඒකෙන් 164,000ක්ම නියෝජනය කරන්නේ පෞද්ගලිකාංශය සහ ස්වයං රැකියාව. තර්කයක් හදන සමාජයට මේ 116,000ක් ඉල්ලන දෙක දෙන්න ගිහිල්ලා 164,000ක් හම්බ කරන දෙන්නොත් මේක දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම් බද්දරෙන්ද පේයි ටැක්ස් එක ඒවත් මේ සියල්ලම එකතු වෙන මේ ඔක්කොම එකතු කළා තමයි අර 116,000ට වැටුප් ගෙවන්නේ. දැන් එතකොට 116,000 කියනවා නම් අපිට මෙච්චර වැඩි කරලා දෙන්න කියලා ඒ දෙන ප්‍රමාණයට මොකද්ද රටට ලැබෙන එකතු කරන ඵලදායිතාවය? මොකද්ද හම්බ වෙන අපිට ප්‍රොඩක්ටිවිටි එක? මං හිතන්නේ වර්තමාන භාණ්ඩාගාරය ඇතුලේ 1 රුපියල් පඩියක් වැඩි කරගන්න පුළුවන් කියලා. තියෙන අර්බුදයට ඉස්සෙල්ලා ගත්තොත් ලංකාවේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරේ ජනවාරි මාසේ නැත්තම් අයවැයෙන් නොවැම්බර් දෙසැම්බර් වල වියදම් වැය පැත්ත ප්‍රකාශයට පත් කරලා මහ බැංකුවෙන් ඔය මුදල් අච්චු කිරීමෙන් ණය මහ බැංකුවෙන් අරගෙන අවුරුදු මැද විතර වෙනකොට කියනවා අපි ජාත්‍යන්තර බැඳුම්කරයක් නිකුත් කරනවා කියලා. එතකොට ඒකෙන් ගන්න මුදල් වලින් අර මහ බැංකුවෙන් ගත්ත ණය ටික පියවෙනවා අවුරුද්දක වෙනකොට. එතකොට ඒක තමයි ඔය සාමාන්‍ය රෝල ගියේ සාමාන්‍යයෙන් ලංකාවේ ඔය භාණ්ඩාගාරයේ පබ්ලික් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක හරි ලේසියි. එතකොට ආණ්ඩුවකට කියන්නේ හරි අපි වැඩි කරනවා කියලා. ඔය වගේ ඉල්ලීම් ආවම විශේෂයෙන්ම ඡන්දයක් අත ළඟ තියෙද්දි ඒ වගේ වියදම් කරන්න හරි ලේසි. ඉතින් ඒක එක හේතුවක් ලංකාව ක්‍රමක්‍රමයෙන් ඔය ආපු ප්‍රශ්නෙටත් එන්න. අනිත් එක තමයි සෙන්ට්‍රල් බැංක් එකේ ඇඩ්වාන්ස් එකක් තියෙනවා නිකන් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වගේ එකක්. ඒක ලබා දීලා ඒක හරහා මුදල් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි මහ බැංකුවෙන් කරන්න පුළුවන් එක ආණ්ඩුවට දව කිරීම ඒ වැය කිරීමට. සාමාන්‍යයෙන් වෙන්නේ ඕක සමහර කාලවලට වියදම් වැඩි කාලවලට ආදායම අඩු කාලවලට මහ බැංකුවෙන් ඒක ලබා දෙනවා විශේෂයෙන්ම පළවෙනි මාස 4 මාස 6 ඇතුළත. ඊට පස්සේ ආණ්ඩුව බලනවා කොහොමද අපි ඒව පියව ගන්න එක්කෝ බදු වැඩි කරන්න ඕනේ නැත්නම් වෙන ආකාරවලින් මේ ණය අරගෙන අරගත්තු ඒව ටික පියවනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ගිය ඒ රෝල. ඒකට ආණ්ඩුවේ බැංකු පද්ධතියත් ඕවර්ඩ්‍රාෆ්ට් ෆැසිලිටි ඒ බැංකු වලින් ණය ලබා ගැනීමත් කරනවා. 2022 දී මේ රෝල හිර වුණා. රෝල හිර වුණා. හිර වෙලා අපිට මුකුත් කරගන්න බෑ. ඒ කියන්නේ ණය ගන්න බැරේ. 22 වෙනකොට සල්ලි ගන්න බෑනේ. 22 ඉස්සෙල්ලත් සල්ලි ගන්න බෑ ඇත්ත කතාව. 22 වෙනකොට ඒක මුළුමනින්ම හිර වුණා. 2019 එන මේ ටැක්ස් කට් එක. ඔව්. ඒක අපි යනවා මම බිලියන 500ක් විතර ආදායම අඩු වෙනවා 2020. දාතන්දර බෙදුම් කර ඉෂුව කළා ණය ලබා ගන්න ක්‍රමේ බැරි වුණා. මොකද අර ක්‍රෙඩිට් රේටින් එක අඩු වෙච්ච හින්දා.